සදහම් මසන පිණිසිත් නිවී පහන් වේවා. විවේකී සෙනසුරාදා දින ලොබ දිනන බුදුමක් ධර්ම දේශනා මාලාවේ දරුවන් වෙනුවෙන් පවත්වන අවසන් ළමා වැඩසටහන මෙතැන් සිට ආරම්භ කරන්නට මේ සූදානම. එබෙනුවෙන් අප කෙරේ මහත් අනුකම්පාවෙන් මේ උතුම් වූ දම්සභා මණ්ඩපයේට වැඩම කොට වදාළ පූජ්‍යපාද උඩුදුම්බර කාශ්‍යප ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපි සියලු දෙනාම එක්ව සාතුනාද පවත්වා පිළිගනිමු. සාදු සාදු සාදු. උතුම් වූ සදර්ම දේශනා මුළු ලෝකයටම සම්නිවේදනය කරන්නට පින් ප්‍රදායකත්වයෙන් කටයුතු කරන්නේ කැලණියේ පදිංචි කතිකාචාරිණී වෛද්‍ය ගයත්‍රී අත්නායක මෙනවී ඇතුළු පින්වත් පිරිස විසින්. එසේනම් සදර්ම දේශනාව මෙතැන් සිට අප කෙරේ මහත් අනුකම්පාවෙන් පවත්වන්නට ගෞරවනීය ස්වාමීන් වහන්සේට ආරාධනා කර සිටිනවා. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා සතු සතු සතු. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. සතු සතු සතු. සබ්බපාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන සාසනං. සතු සතු සතු. සදාබුද්ධි සම්පන්න පින්වත්නි, දාබර දුවේ පුතේ, අපි අද දවස අපේ මේ වැඩසටහන් මාලාවේ අවසාන දවස. බොහෝ දේවල් අපි කතා කරා මේ දින කීපයේ, මාස ගාණක් තිස්සේ අපි බොහෝ දේවල් කතා කරා. ඉතින් අද අපි ඒ දේවල් වල සාරාංශයක් ගිය සතිය කතා කරා. ඊට ඉස්සෙල්ලා සතියක සාරාංශයක් කතා කරා. අපි අරමුණකට යන්නේ කොහොමද, අරමුණක් පිළිගස්ස ගන්නේ කොහොමද, ඒ සඳහා කැමැත්ත ඇති කරගන්නේ කොහොමද, වයිහන්දිය කියන්නේ මොකක්ද, කොහොමද අපේ ජීවිතය නිවැරදි කරගන්නේ කියන දේවල් පිළිබඳව සටහනක් පවත්වාගෙන යන්නේ කොහොමද, මේ වගේ ගොඩ දේවල් කතා කරා. මම හිතන්නේ දැන් අපේ දෙමව්පියන්ටත් පුළුවන්කම තියෙනවා දරුවන්ට මේ උපදෙස් ලබා දෙන්න. ඉතින් ඒත් එක්කම අපි මතක් කරනවා නොයෙකුත් ප්‍රදේශවලින් ඇත්තටම අපිට මේ පිළිබඳ මතක් කරා. මේ වැඩසටහන සමහර ගුරුවරු තමන්ගේ දරුවන්ට මේ වැඩසටහන් නරඹන්න සලස්සලා ඒ අනුව ඒ කට්ටියගේ පුහුණු වැඩසටහන් සිද්ධ කරගෙන යන බව මතක් කරලා තිබුණා. ඉතින් ඒ අයට අපි පෞද්ගලිකව උදව් උපකාර කරන්න, ඒ දරුවන්ව නගා සිටවන්න තව කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. වැඩසටහන නැවතුණාට අපි දරුවන් වෙනුවෙන් ඒ කරන වැඩසටහන් බොහෝ දිනක් මේ වෙනකොට සම්බන්ධලා ඇති. දෙසැම්බර් මාසේ අපි ලංකාවේ බොහෝ තැන්වල ළමා වැඩසටහන් සිද්ධ කරා. ඉතින් ඒක නිසාවෙන් මං හිතන්නේ වැඩි දිනකට අපි යහපතක් උදා කරවන්න කටයුතු කරන්න ඕන. නමුත් අද අපි අවසාන දවසේ දරුවන් කෙරෙහි කතා කරන්නේ වැඩිහිටි කතාවක්. ඒ මොකද අපේ දරුවන්ට මම නොකියපු කතාවක් තියෙනවා. ඒක අද අන්තිම දවසේ කියන්න ඕන කියලා මම කල්පනා කරේ. අපි දුවල පුතාලට මේක තේරුම් ගන්න පුළුවන්. ඒකයි මම එහෙම කියන්න කල්පනා කරේ. මේ අපි දන්නවා අපේ දුවේ පුතේ මේ ලෝකේ සමහර දරුවෝ ඉන්නවා හරියට දුක් විඳිනවා. සමහර අයට හොඳට හොඳ දෙමව්පිය ලැබිලා ඉන්නවා. සමහර අයට හොඳ සහෝදර සහෝදරිය ලැබිලා ඉන්නවා. හොඳ සීයලා ආච්චිලා ඉන්නවා. හොඳට ඉන්න ගෙවල් දොරවල් තියෙනවා. අඩුම ගානේ තමන්ගේ පාසල් යන්න අවශ්‍ය කරන ඔක්කොම දේවල්, හුඟක් දේවල් හම්බෙලා තියෙනවා සමහර දරුවන්ට. දෙමව්පිය ඔක්කොම වෙහෙස මහන්සිලා කරනවා. හැබැයි සමහර අයට හරියට දුක් විඳින්න වෙලා තියෙනවා. පුංචි දරුවන්ට සමහර අයට මොන හරි දෙයක් කණ්ඩ හිතුණාට කණ්ඩ නැහැ. සමහර දරුවන්ට පාසලට අරයි යන්න අවශ්‍ය කරන පොත් ටික ගන්න දෙමව්පියන්ට සල්ලි නැහැ. ඒ විතරක් නෙවෙයි, සමහර දරුවන්ට පොඩි කාලේ ඉඳලම අසනීපයි. ගොඩාක් අසනීප හැදිලා තියෙනවා. මම දන්න එක පුතෙක් මේ ළඟදී අවුරුදු 22කට පස්සේ මැරුණා. මම ඒකම කියන්න යන්නේ, මේ වැඩිහිටි කතාවක් කිව්ව එකයි.
මේ පුතා කවදාකවත් කතා කරන පුදිච්ච දසිද. අත් දෙකයි කකුල් දෙකයි හොල්ල හොල්ල හිටිය විතරයි කරේ. එයා හොඳට හැදුනා. එයාට නැගිට ගන්නට බෑ. එහෙම අවුරුදු 22ක් කිය දෙමාපියෝ ගොඩාක් දුක් විඳලා මේ පුතාව ආරක්ෂා කරගත්තා. හැබැයි ඉතින් ඒ දරුවා නැති වුණා. නැති වුණාම හරියට ඒ දෙමාපියෝ ඇඬුවා. ඒ දරුවා කවදාකවත් ඒ දෙමාපියත් එක්ක කතා කරේ නැහැ. ඒ වගේ බලන බැල්මත් ඇති ඒ අම්මලා තාත්තලාට. ඉතින් අම්මලා තාත්තලා කියන්නේ අපිට ඒ වගේ ගොඩාක් ආදරේ අය. ඉතින් ඇයි ඒ දරුවට ඒ වගේ වුනේ? ඇයි සමහර දරුවන්ට ගොඩාක් දුක් විඳින්න වෙලා තියෙන්නේ? ඒ විතරක් නෙවෙයි, ලෝකේ ඉන්න සමහර දරුවෝ අපේ දුවල පුතාලා ඔය රූපවාහිනියෙන් එහෙම දැකලා ඇති, නැත්නම් වෙනත් මාධ්‍යකින් හරි දැකලා ඇති. නේද? බඩ ගොඩාක් ලොකු වෙලා, කණ්ඩ නැතුව, නේද? මන්ද පෝෂණය හැදිලා, පාරවල් වල වැටිලා සමහර දරුවෝ අර කුණු බක්කි පෙරලනවා ගිහිල්ලා. කුණු දාන ඩස්බින් තියෙන්නේ නගරවල. ඒවා පෙරලලා ඒවා කොහේ හරි කවුරු හරි ඉතුරු කරපු බනිස් කෑල්ලක් තියෙනවද, පාන් කෑල්ලක් තියෙනවද කියලා හොයන්න වෙන මට්ටමකට සමහර දරුවන් සකස් වෙලා තියෙනවා. ඇයි ඒ? ඇයි එහෙම වෙන්නේ කියලා අපි තේරුම් ගන්න ඕනේ. එහෙම වෙන්නේ ඒවට කියනවා විපාක කියලා. ඒවට කියනවා කර්ම කියලා. කර්ම විපාක කියලා. මේ වචනේ තේරුම් ගන්න ඕන. කර්ම කියලා කියන්නේ අපි කරන හොඳ නරක අනුව අපිට සමහර දේවල් ලැබෙන්නේ. හොඳ කරපු අයට හොඳ දේවලුත්, නරක කරපු අයට නරක දේවලුත් ලැබෙනවා. ඒක මේ ලෝකයේ තියෙන අපේ පුතාලව ඉගෙන ගන්න න්‍යාය ධර්ම තියෙන, කියන්නේ මූල ධර්ම තියරිස් තියෙනවා එක 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 එක. ඒ වගේ එක එක ඉගෙන ගන්න න්‍යායන්, ඉගෙන ගන්න ක්‍රම තියෙනවා. බිල්ඩින් එකක් හදනවා නම් ඒක මෙහෙම වෙන්න ඕනේ. එතකොට ශරීරයේ ලෙඩක් තියෙනවා නම් ඒකට මේ බෙහෙත් දෙන්න ඕනේ. ඒවා ඉගෙන ගන්න ඕනේ එක එක එක. ඒවා ඉගෙන ගන්නවා වගේ මේ ලෝකේ මේ සිද්ධීන් සිද්ධ වෙන විදිහටත් නීති වගේක් තියෙනවා. අන්නේ නීති ටික තමයි බුදුරජාණන් වහන්සේ හොයාගත්තේ. ඉතින් දැන් මේවා අපේ දුවල පුතාලා මේවා මේ එකපාරටම පිළිගන්නේ නැති වෙන්න පුළුවන්. ඇයි මම මේක අන්තිමටම කියන්න තීරණය කරේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේවල් වලින් තමයි අපි මේ මාස ගාණක් තිස්සේ අපේ ජීවිතය ගොඩනගන්න කටයුතු කරේ. ඉගෙන ගන්න අකමැත්තෙන් හිටිය ළමයින්ට අපි ඉගෙන ගන්න කැමැත්ත හදාගන්න හැටි කියලා දුන්නා. ඊට පස්සේ සමහර ළමයි මගදී මාව හම්බුනහම මට හිනහ වෙලා කිව්වා, හාමුදුරුවනේ අපි දැන් කැමැත්තෙන් ඉගෙන ගන්න කියලා. ඒකට හිත වෙනස් කරලා තිබ්බා. ඊට පස්සේ සමහර අයගේ කම්මැලිකම් අයින් වෙන්න අපි ක්‍රම කියලා දුන්නා. එතකොට ඊකට ඒ කම්මැලිකම් අයින් කරගෙන බොහෝම හොඳ ජීවිතයක්. ඊයේ පෙරේදා එක තාත්තෙකුයි පුතෙකුයි අම්මිකුයි දුවෙකුයි මට හම්බෙනවා. හරිද? එතකොට මේ හතර දෙනාගේ මං කිව්වා මේ හතර දෙනා මෙල්ල එකම කතාව. තාත්තා ඇවිල්ලා කිව්වම අපි මේ මෙන්න මේ විදිහට හැදෙනවා. තාත්තා කියන්නේ ඉතින් පුතා පැනන ඉස්සරහට. පුතා පැනලා එයා කියනවා, "ඔව් අපි මේ හැමදේම කරනවා" කියලා. හරිද? එතකොට දුව අනිත් පැත්තෙන් හිනහ වෙවි ඉන්නවා. එතකොට එයාලා බොහොම ධාර්මික පවුලක් වෙලා. හරි? ඉතින් මේ අන්න එහෙම උනේ කොහොමද? අපි කියපු දේවා පිළිපැද්දහම ඒ වගේ ජීවිතේ වෙනසක් සිද්ධ වුණා. ඒක මගේ දක්ෂතාවය නෙවෙයි. ඒක තමයි මේ ලෝකයේ තියෙන ඇත්ත. අපේ සිත්වල තියෙන මූලධර්මයන්, මේ ස්වභාව ධර්මයේ තියෙන මූලධර්මයන්, ඒ එකක්වත් අපිට වෙන කොහෙන්වත් හොයාගන්න නැහැ. බුදුරජාණන් වහන්සේ ඒවා හොඳට ගවේෂණය කරලා, ඒවා හොඳට ඔබ්සර්ව් කරලා, තමන්ගේ පැත්තෙන් බලලා ඒවා ඔක්කොම අපිට දේශනා කරලා තියෙන මෙන්න මෙහෙමයි වෙන්නේ, මෙන්න මෙහෙමයි වෙන්නේ කියලා. හරි? එන්න ඒවා අනුව තමයි එහෙනම් අපිට බුදුහාමුදුරුව ගැන ලොකු විශ්වාසයක් තියෙනවා. ඒ විශ්වාසය ඇති වුණේ දැන් මාස ගාණක් අපි අපේ ජීවිතය වෙනස් කරගත්තේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ක්‍රම පාවිච්චි කරලා. ඉතින් කරන්න දෙයක් නැහැ. අපිට සමහර විට ඉස්කෝලේදී හරි දහම් පාසලේදී හරි මේ ක්‍රම හම්බුනේ නැහැ. ඒක හින්දා අපි පොත් පාඩම් කර කර හිටියා. ඉතින් නමුත් අපේ ජීවිතය ජයගන්න අවශ්‍ය කරන බොහෝ දේවල් බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ ඉතාමත්ම ප්‍රබලව තියෙන බව අපි හොඳට තේරුම් ගන්න ඕනේ. හොඳයි. දැන් එතකොට අපි මං මේ මෙහෙම එකක් මේක හොඳට තේරුම් ගන්න අපි වෛද්‍යවරයෙක්ගෙන් ගිහිලා බෙහෙත් ගන්න ඇයි? අපි බෙහෙත් ගන්න දැනගෙනද ගන්න? වෛද්‍යවරයා බෙහෙත් ටික දුන්න ගමන් අපි ඒ බෙහෙත් ටික ලෙඩක් වුණාම අපි බෙහෙත් ටික බොනවා. ඇයි ඒ බොන්නේ? වෛද්‍යවරයා ගැන තියෙන විශ්වාසය හින්දා. හරිද?
ඉගෙනගෙන තියෙන දැන් දැන් ඒ වගේ අපිට බුදුරජාණන් වහන්සේ ගැන විශ්වාසයක් ඇති වෙලා තියෙනවා. මොකද අපේ හිත ගැන හරියටම කිව්වා, අපි අපේ ජීවිතේ හරියටම හදා ගන්න ඕන වැඩ පිළිවෙල හොයාගත්තා. ඒකින්ද අපිට බුදුරජාණන් වහන්සේ ගැන ලොකු විශ්වාසයක් තියෙනවා. අන්න ඒ විශ්වාසයට කියනවා ශ්‍රද්ධාව කියලා. හරි, අපේ ජීවිතයට මේ දැන් ඔය අරමුණ ගැන මෙනෙහි කරන්න ඕන විදිහ, වීරිය වැඩි කර ගන්න ඕන විදිහ, පංචශීලයෙන් මොකද වෙන්නේ, දෙමව්පියන්ට සලකන ඒවා ගැන, අදිෂ්ඨානයෙන් කටයුතු කරන්න ඕන දේවල් ගැන, අපි අරගෙන ගත්තර භාවනාව, මේ හැම එකක්ම බුදුරජාණන් වහන්සේ හිත සකස් කරන්න කියලා දුන්න ක්‍රම. ඒතර ඒවා භාවිතා කරපුවයි මං අනිවාර්යයෙන්ම දන්නවා දැනටමත් අපේ පුතාලා දුවලා පුතාලා ගොඩාක් දේවල් වෙනස් කරගෙන. එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ දේවල් අපිට අත්දකින්න පුළුවන්කම තියෙනවා. ඒකින් අපිට බුදුහාමුදුරුවෝ ගැන ලොකු විශ්වාසයක් තියෙනවා. හරියට දොස්තර මහත්තයෙක් ගැන, එයා මේ රජයේ විශ්වවිද්‍යාලයක ඉගෙනගෙන සහතිකයක් අරගෙන තිනුට අපිට ලොකු විශ්වාසයක් තියෙනවා. එතකොට අන්න ඒ විශ්වාසය නිසාවෙන්ම අපිට අනිත් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන අපිට මේ අර අත්හදා බලන්න බැරි වුණාට වෙන දේවල් වගේ ගැන දේශනා කරලා තියෙනවා. කොහොමද කෙනෙක් අර වගේ දුප්පත් කෙනෙක් වෙන්නේ? මොකද කෙනෙක් අර වගේ අතපය කොර වෙලා උපදින්නේ? ඇස් අන්ධ වෙලා උපදින්නේ? කම් බිහිරි වෙලා උපදින්නේ? අද දැන් මේ අපිට වගේ නෙවෙයි ඇස් පේන්නේ නැති දරුවෝ ඉන්නවා. අද යාලට ඇස් පේන්නේ නැහැ, කරුවල ලෝකෙම කරුවලයි. අද ලෝකේ තියෙන මේ එළිය චුට්ටක්වත් පෙනිච්ච නැති ඉපදිච්ච දරුවෝ ඉන්නවා. ඒ වගේම ලෝකේ තියෙන කිසිම සද්දයක් ඇහිච්ච නැති අය ඉන්නවා. ඒ කටියට සද්දය ඇහිච්ච නැති හින්දා යාලා කවදාකවත් කතා කරන්නේ නැහැ. කතා කරන්න පුළුවන්කම තිබ්බත් කතා කරනවා කියලා එකක් දන්නේ නැහැ යාලා. ඇයි සද්දය ඇහෙන්නේ නැහනේ? ඒකින් යාලට සද්ද පිට කරන්නේ නැහැ. ඉතින් හුඟක් අය ඉන්නවා සද්දය ඇහෙන්නේ නැත්තම් කතා කරන්නේ නැහැ. ඉතින් මේ වගේ හරි අසරණ තත්ත්වයකටපත් වෙලා සමහර අය බලාගත්තත් ඒ බලාගෙන ඉන්න අය ඉන්නවා. ඉතින් එහෙම ඒ ඇයි එහෙම වෙන්නේ කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා. සමහර අයට මොනවා කරලා දියුණු වෙන්න බෑ, ඉගෙන ගන්නත් බෑ. සමහර අයගේ පෙනුමත් ගොඩාක් වෙනස් වෙලා යනවා. ඉතින් මේ ඔක්කොටම හේතුව තමයි එයාලා ඊට කලින් ආත්මවල, ඊට කලින් ජීවිතවල මෙහි උපදින්න ඉස්සෙල්ලා සතු මරලා, හොරකම් කරලා, වැරදි වැඩ කරලා, බොරු කියලා, කේලම් කියලා අනිත් අය බිඳුවලා, සුරාපානය කරලා, ඊළඟට පරුස වචන කියලා විශේෂයෙන් දෙමව්පියන්ට, හරිද, පරුස වචන කියලා. ඉතින් මේ වගේ ගොඩාක් වැරදි වැඩ, ඊරිසියාවෙන්, ක්‍රෝධයෙන්, වෛරයෙන්, මාන්නයෙන් අනිත් අයට හිරිහැර කරලා, අනිත් අයගේ අතපය කඩලා දාලා, ඒ වගේ ගොඩ දේවල් කරපු අයට අන්න ඒ කරන වැරදි ක්‍රියාවල විපාක වශයෙන් එයාලට ඒවට ප්‍රතිඵල විදිහට ඒව හේතු වෙලා තමයි හුඟක් දේවල් වෙන්නේ. හරිද? වැරදි වැඩ කරපු අයට ඒවයි විපාක තියෙනවා. ඉතින් එන්න ඒවා බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා මේවා මෙහෙමයි කියලා. එතකොට අද අපි අපේ හිත පාලනය කරන්නේ නැතුව ප්‍රාණඝාත, හොරකම්, කාමයේ වර්ධව හැසිරීම්, බොරු කියන ඒවා, සුරාපානය කරන ඒවා, කේලම් කියන ඒවා, ඒ වගේ දේවල් සිද්ධ කරොත් වෙන්නේ අපිට මේ ජීවිතේම සමහරට අතපය කැඩෙන්න පුළුවන්. මේ ජීවිතේ අඩු වයසෙන් මැරලා යන්න පුළුවන්. සමහර අය ඉන්නවා, මම එහෙම ළඟදි කිව්වා එක දුවෙක්, ඒ දුවට සිද්ධ වෙච්ච දේ ගැන මම කිව්වා, එයාගේ අම්මා තාත්තා සහෝදරයෝ ඔක්කොම එක මොහොතක යට නැති වුණා. හරිද? කොහොමද නැති වුනේ? බලනකොට එයා විතරයි බෝඩිමේ හිටියේ. මේ කට්ටියව බලන් ආවා, බලන් ඇවිල්ලා යනකොට වාහන අනතුරක් වුණා ඔක්කොමලා. අපේ දුවලා පුතාට දන්නේ නැති මේ මාස කීපෙට ඉස්සර මේ නිට්ටම් විදි වෙච්ච වැඩක්. ඔක ඒ ඔක්කොමලා නැති වුණා යාට. හරිද? එක පුතෙක්, ඒ මොකද පෙර කරපු පාප කර්ම. හරිද? පෙර යාලා එහෙම තමන්ගේ ආයට කරදර කාගේ හරි සතෙක්ගේ හරි දෙමව්පියෝ නැති කරලා තිනවා, දරුවන්ගෙන් ඈත් කරන්න කටයුතු කරලා. මේ දැන්ටත් එහෙම වෙනවනේ නේද? වහුපැටියෙන් වෙද්දි එයාලගේ අම්මලාව අරගෙන ගිලා විකුණලා, මසර විකුණලා මරලා දානවා. පැටව විදි පැටවුන්ට අම්ම නැති කරනවා. එතකොට ඒ වගේ දේවල් කරපුවාම ඒවට විපාක විදිහට අර වගේ දේවල් වෙනවා. එතකොට සමහර කට්ටිය නේද කටුස්සු මරනවා, සමහර කට්ටිය නේද පොඩි පොඩි සත්තු මරලා දානවා. ඒ සත්තුන් සමහර කට්ටිය කුරුල්ලන්ගේ නේද කූඩු කඩලා ඉවර වෙලා ඒ බිත්තර පොඩි කරලා දානවා. එතකොට කැරපොත් එක් හරි ආපුවම මේ සත්තු මරලා දානවා. ඒ සත්තු මරන්න අපිට අයිතියක් නැහැ කියලා මම අපේ දරුවන්ට කියලා තියෙනවා. ඒ සත්තු අපි හැදුවේ නැන්නේ අපිට මරලා දාන්න. මදුරු එක්කවත් මරන්න අපිට අයිතියක් නැහැ. ඇයි? අපි මේ ලෝකෙට ඇවිල්ලා ආවට ඒ සත්තුත් අපි නෙවෙයිනේ හැදුවේ. අපි හැදුවා නම් අපි මරමුහා.
ඒක සතෙක් හරි මං හැදුවද? නෑ නේද? ඉතින් ඒක හින්දා එහෙම හරි ගැටලු සහගත තත්ත්වයන් එන්නේ අපි කරපු වැරදි තියෙනවා. එහෙනම් මේ ජීවිතේ අපි වැරදි කරොත් ඊළඟ ජීවිතේ අපිට ඒ වගේ ගොඩාක් දුක් විඳින්න වෙනවා. ගොඩාක් දුක් විඳින්න මිනිස්සෙක් වෙලා හරියට දුක් විඳින්න වෙනවා. හරිද? ඊළඟට බලන්න චුට්ටක් අපි හිතලා මේ තව දෙයක් මේකත් එක්කම අපි එකතු කරගමුකෝ. සමහර අයට කොච්චර මහන්සි වුණත් දිනු වෙන්න බෑ. සමහර අය පොඩ්ඩයි යන්තම් උත්සාහ කරනකොට හොඳටම දිනු වෙනවා. ඉතින් ඒක හින්දා අන්න ඒකත් අපි හොඳට හිතලා බලන්න ඕනේ. එතෙන්දිත් අපි තේරුම් ගන්න ඕන දෙයක් තමයි අපි බොහෝම වැරදි කරපු අයට අනිත් අයගේ දේවල් හොරකම් කරපු අයට ඉතින් බලන්න සමහර අයට එයා ළඟ තියෙනව එක පාටම නැති වෙනවා. ගම් වතුර වලට අහු වෙනවා, සුළි සුළං වලට අහු වෙනවා, නාය යනවා, ඒ වගේ එක එක ඒවා වෙලා ස්වභාවික වදුරු වලින් හරි වෙනත් ක්‍රමයකින් හරි නැති වෙලා යනවා. එතකොට ඒ මොනවද? හොරකම් කරපු අයට ලැබෙන විපාක. දැන් විපාක කියනකොට දන්නවා කට්ටියම. ඉතින් ඒක එක පැත්තක් මේ මනුස්ස ජීවිතයේ ඉපදිලා හරියට දුක් විඳින්න වෙන දරුවෝ ඉන්නවා. එහෙනම් අපේ පුතාලා දුවලා හිතන්න ඕන මං කවදාකවත් වැරද්දක් කරන්නේ නැහැ. ඇයි ඒව කරොත් මට මේවා කවදා හරි පටිසන්දෙනවා. පටිසන්දෙනවා කියලා කියන්නේ ඒව නැවත හේතු වෙලා විපාක ලැබෙන එකට කියන පටිසන්දෙනවා කියලා. ඊට වැඩිය ගොඩාක් අසරණ අපේ දුවලා පුතාලා හරියට ආදරය කරන කට්ටියක් ඉන්නවා. ආදරය කරන්න වෙලාවක් තියෙන එයාලා හරි අසරණ හින්දා. සමහර අය ඉන්නවා අතපය හතරම නැහැ. අතපය හතරම නැහැ. හරියට වතුර විතරයි ඉන්න පුළුවන්. මම මේ කියන්නේ ඒ ලස්සන මාළු ගැන. නේද? මාළුවෙක් අරන් බලන්න එයාට කරගන්න දෙයක් නැහැ. එයාට එයා ඇවිල්ලා එයාට වචනයක්වත් කතා කරගන්න බෑ. එයාට හැමදාම වතුරේ ඉන්න වෙලා තියෙන්නේ. ගොඩ ටේමක් නැහැ. ඉතින් ඒ සත්තු හරියට දුක් විඳිනවා. ඊළඟට බලන්න තව ඉන්නවා එක වචනයක්වත් මාළුවාට කතා කරගන්න බෑනේ නේද? දැන් බලන්න අපේ ඔන්න අපේ චූටි දුවලා පුතාලා වගේමයි ඔන්න එළදෙනෙකුට පැටියෙක් හම්බ වෙනවා. නේද? එයා හරි චූටි හරි හොරතල්. හැබැයි හම්බෙච්ච ගමන් දුවනවා. දුවලම පයින්නවා. දවස් දෙක තුනක් නිදැල්ලේ ඉන්නවා. ඒ කියන්නේ නිදහසේ ඉන්නවා. දවස් 3-4 කරනකොට මොකද කරන්නේ? කට්ටිය හිමින් සැරේ කරට ලණුවක් දාලා එයාව බඳිනවා. හරි. අපි හිතන්න අපිව බැන්දොත් කොහේ හරි කැමතිද? කණුව කල්ලලා අපේ අතට මෙහෙම ගාංචුවක් දාලා අතට ලණුවක් දාලා කොහේ හරි තැනක මට ගලව ගන්න බැරි වෙන බඳිනවා. උදේ ඉඳන් හැන්දෑ වෙනකන් අරක වටේ කැරක් කැරක් ඉඳනවා. නේද? හීවත් යන්න බෑ. එතකොට එයාට ඇයි එහෙම වුනේ? එයාට එහෙම වුනේ එයා ඊට කලින් ජීවිතවල අනිත් අයගේ අතපය කඩලා දාලා එක එක වැරදි කරලා සත්තු මරලා සත්තුන්ට වදහිංසා කරලා ඒ වගේ දේවල් කරපු අය තමයි ඒ වගේ විපාක ලැබෙන්නේ. බලන්න මේ වහු පැටියෙක් අරගෙන බලන්න එයාට ඇහැක් තියෙනවද නැද්ද අපිට වගේම? එහෙනම් එයාට මේ ලෝකේ තියෙනව පේනවද නැද්ද? පේනවා. කනක්. කනක් තියෙනවනේ. එයාට මේ ලෝකේ තියෙන ඔක්කොම ඇහෙනවා. නාහයක්. ආයෙන ගඳ සුවඳක් දැනෙනවා. දිවක්. ආයෙන අපිට වගේම කන දේවල් වල රස දැනෙනවා. සීතු උෂ්ණ. ඒවත් දැනෙනවා. අපිටත් සීතල දැනෙනවා, එයාටත් සීතල දැනෙනවා. නේද? අපිටත් උෂ්ණ දැනෙනවා, එයාටත් උෂ්ණ දැනෙනවා. එයාත් ඔය කිව්වට අම්මට එහෙම ආදරේද නැද්ද? එයාගටත් හිතකුත් තියෙනවා එහෙනම්. නේද? බලන්නකෝ අපි වගේම කෙනෙක් වහු පැටියා කියලා කියන්නේ. හැබැයි එයා ගොඩාක් පව් කරලා ඉපදිච්ච කෙනෙක්. එයාට අඩුම ගානේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. එයාගේ කනේ කිනිතුල්ලෙක් කෑවොත්, දැන් අපේ කනේ කිනිතුල්ලෙක් කෑවොත් හරියට රිදෙනවනේ. නේද? එතකොට අපි මොකද කරන්නේ? අම්මට හරි කාට හරි කියලා මේ කිනිතුල්ල අයින් කරන්න කියලා, නැත්නම් මම්ම මෙහෙම කඩලා අයින් කරනවා. එයාට කොහොමද දන්නේ? එයාගේ කනේ කිනිතුල්ලෙක් වහපුවාම එයාගේ අතේ මොකද්ද තියෙන්නේ? කුරයක් තියෙන්නේ. නේද? ලී කොටයක් වගේ එකක් තියෙන්නේ. එයා යත අරන් එයාට එකින් කහන්න බෑ. ගැහුවර ගැලවෙන්නේ අපිට වගේ නෙමෙයි, ඇඟිලි දෙකෙන් අල්ලලා මෙහෙම ගලවන්න බෑ. නේද? ඉතින් එයාට එයාගේ අම්මට කියන්න පුළුවන්ද මම මගේ කණේ කිනිතුල්ල කනවා මේ කියලා? එයාගේ අම්මට කියන්න බෑ. නේද? කොච්චර ඉදේද? කාටවත් කියාගන්න බෑ. අද ඒ ඔක්කොම මොනවද? එයාට කතා කරන්න බෑ. ඒක වචනය කතා කරන්න පුළුවන්. ඒ ඔක්කොම එයා කරපු වැරදි. හරිද?
එයා කරපු වැරදි හින්දා එයාට ලැබෙන විපාකයයි එහෙම ඉපදුනේ එකයි. හරි. එයාට ඉපදුන එයා අවුවට වේරෙනවා. වැස්සට තෙමෙනවා. ටිකක් ලොකු වෙනකොට එයාව සමහරට අරගෙන කරත්තට බඳිනවා. කරත්ත වලට බඳලා මිනිස්සු හරියට ගහනවා. වේවල් අරගෙන මොකද කරන්නේ? කරත්ත ඇදගෙන යන්නේ නැත්තම් ලොකු වේවලකින් දඩින් 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 ගාලා ගහනවා. හරි. ඒ මොකද? එයා පෙර කරපු පෙර හරියට සත්තුන්ට හිංසා කරලා පෙර හරියට අනිත් අයට රිදෝලා එහෙම කරපු එක තමයි මේ හම්බෙන්නේ. මේ වැරදි කරපු ඒවා වැරදි කරපු ඒවා විපාක විදිහට හම්බෙනවා. ඊට පස්සේ ගහලා දැන් මේ බරත් උස්සගෙන කරත්තෙත් ඇදගෙන යනවා. යනකොට වේගය මදි නම් යන්නේ පිටිපස්සේ වලිග යල්ල වලිග මෙහෙම නමනවා. ඒතර හරියට රිදෙනවා යාට. ගහපුවාම යන්න නැත්තම් වලිග නමනවා. ඉතින් අඬාඬ යන්න වෙලාවකට ඇස් වලින් කඳුළු පෙරෙනවා. කටෙන් සෙම පෙරෙනවා. කන්දක් එහෙම යනකොට ඉතින් හරි අමාරුයි යනවා. ඉතින් දඩින් දඩින් ගාලා දුවගෙන 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 යනවා. අන්තිමට ගිහිල්ලත් එයාට නිදහසක් නැහැ. අර මිනිස්සු කරත්තේ නවත්තලා යනකොට එයාට නහයට ලණුවක් දාලා තියෙන හිතන්නකෝ. අපේ නහයට ලණුවක් දැම්මොත් එහෙම කොච්චර අමාරුද? නහයට ලණුවක් තියා නූලක් හරි දැම්මෝ නේද? කොච්චර අමාරුද? එයාගේ නහයට ලොකු කඹයක් දාලා තියෙන්නේ. සමහර සත්තුන්ගේ අපේ දුවලා පුතාලව යමින් යමින් බලන්න ඕන, ඕවා බලන්න ඕන හොඳට. හරිද? ඒ නහය කැපිලා තියෙන්නේ. දන්නවද නහයට ලණුවක් දාලා? අච්චර මහන්සි වුණේ එයා. අනිත් කට්ටිය මේක උඩ නැගලා ගියේ. මොකද කරන්නේ? අර ලණුවෙන් මෙහෙම උඩට අල්ල කරත්තට අල්ල බඳිනවා. දැන් මෙහෙම උඩ බලාගෙන ඉන්න ඕන. අර මහන්සි වෙච්ච එක උඩ බලාගෙන ඉන්න ඕන. හරිද? මේ ඔක්කොම වෙන්නේ එයාලගේ තියෙන කලින් කරපු වැරදි වැඩ. හරිද? එහෙනම් අපි වැරදි කරන්න බය වෙන්න ඕනේ. ප්‍රාණඝාත කරනකොට බය වෙන්න ඕනේ. මම ප්‍රාණඝාත කරා තමයි මන් දන්න එක පුංචි ළමයෙක් හිටියා. එතකොට මමත් පොඩි. මේ ළමයා මොකද කරේ? ඒ කාලේ ඔය යුද්ධ තිබ්බ කාලේ. ඒ කාලේ හැම තැනම ත්‍රස්තවාදීන් ගැන කතා කරනවා. මෙයා සෙල්ලමට කරන්නේ ත්‍රස්තවාදීන් එක්ක සටන් කරනවා කියලා සෙල්ලමට කරනවා. සෙල්ලමක් කරනවා. මොකද්ද මේ කරන සෙල්ලම? මැස් වලනවා. මේ තමයි ත්‍රස්තවාදීන් කියලා. ඒ කරලා 60 කටක් අරගෙන අර අල්ලන මැස්සු මෙහෙම අමුණනවා. හරිද? ඒ වගේ සෙල්ලම් ඒ. හරිද? අන්තිමට යාට මේ ජීවිතේ මොකද උනේ? ඒ වගේම මැරෙන්න උනා. හරිද? ඒක මම දන්න කෙනෙක් හිටියා. එයා මුව මරනවා කැලේ ගිහිල්ලා. හරි? කැලේ ගිහිල්ලා මුව මරලා, වෙඩි තියලා මුව මරලා, ඒ මස් ගෙනලා ගමේ විකුණලා ජීවත් වුණා. අන්තිමට මොකද උනේ? එයා මුවෙක් වගේ කෑ ගහන්න පටන් ගත්තා අන්තිම කාලේ. කෑ ගහලා කාමරයක් ඇතුලේ හිර වුණා. එයාට පිස්සු හැදුනා. හැදිලා මිනිස්සු දැක්කා. මිනිස්සු ඇඟට කඩාපයින් පටන් ගත්තා. මහා යකෙක් වගේ වුණා මුණත් එක්ක. ඉතින් අන්තිම කාලේ එයා ඒ කාමරේ ඇතුළෙම කුණු වුණා. ඒ කාමරේ ඇතුළෙම ජරා කරගන්න. ඒ කාමරේ ඇතුළෙමයි කන්නේ. මේ දොරක් යටින් තමයි මෙහෙම කෑම ටික දාන්නේ. සතෙක් වගේ වුණා. හරිද? වැලි මූ කෑ ගහන වගේ කෑ ගහන්න පටන් ගත්තා. දඟල් දාලා බැඳලා හිටියේ. ලොකු දුකක් වෙලා කුණු වෙලා පණුව ගහලා මැරුණා. හරිද? ඇයි ඒ? එයාට සත්තුන්ට දුන්න වද හිංසා. ඉතින් ආයෙ ගිහලා උපදින්නෙත් ගොඩාක් දුක් විඳින තැන්වල. කවුරු හරි මේ ලෝකේ වැරද්දක් කරොත් ඒ වැරදි වලට විපාක ලැබෙනවා. හරිද? ඒකින්ද අපේ දරුවෝ හොඳට මතක තියාගන්න ඕන වැරදි නොකර ජීවත් වෙන්න. අම්මට බයින්න හොඳ නැහැ. තාත්තට බයින්න හොඳ නැහැ. නේද? සමහර අය ඉන්නවා කතා කරගන්න බෑ. මේ කතා කරගන්න බැරි වෙන්න ගොළු වෙන්න හේතු වෙනවා. අපිට ඔච්චර ආදරය කරන අම්මා තාත්තට අපි පරුස වචන කියලා බැන්නොත් ඊළඟ ජීවිතවල අපි ගොළු බවට පත් වෙන්න පුළුවන්. සමහර අය ඉන්නවා රවනවා. අම්මට තාත්තට රවපු අයට අනාගතයේදී ඊළඟ භවයක ඇස් පේන්නේ නැති වෙන තත්ත්වයට පත් වෙන්න පුළුවන්. සමහර අය ඉන්නවා ගහනවා. හරිද? පොඩි වුණාට නෑ. සමහර පොඩි අයත් ඉන්නවා ගහනවා. ඒ ගහපු අයට සමහරලාට ඊළඟ භවයන් වල අතපය නැතුව පුදින්න පුළුවන්, කොර වෙන්න පුළුවන්. මේ ජීවිතයේදී මෙහෙම දේවල් වෙන්න පුළුවන්. එහෙනම් අපි බොහෝ මේවට බය වෙන්න ඕනේ. හරිද? ඔය ජීවිතවලට කියන තිරිසන් ජීවිත කියලා. නේද? මොනවද? හරකුන්ට, බල්ලන්ට, කුකුලන්ට, නරියන්ට අපි කියන තිරිසන් සත්තු කියලා. ඒ සත්ත්ව ජීවිත හරි භයානකයි. අපිට ගානන්නේ අපි දැක්කද අපේ බිත්තියේ ඉන්න හුණා. බිත්තියේ ඉන්න හුණා මොකද කරන්නේ? අපි වෙලාවට ඉරටුවේ ගහලා බත් දෙනවනේ. නේද? ඒ වුණාට එයා කරන වැඩ. එයා කරන වැඩ දැක්කද? නේද? අහිංසක පළ ගැටියක් අහුවම මොකද කරන්නේ?
ඒ පළඟැටියරත් අපිට වගේම රිදෙනෙක් කෙනෙක්. හැබැයි අරයා ගල් ගෙඩිය වගේ ඉඳලා පළඟැටිය කර සමනලෙක් කර යාපුවාම අර හුණ ගල් ගෙඩිය වගේ ඉන්නවා, නිකන් ගලක් වගේ ඉන්නවා. ඉන්නකොට අන්නර සතා කිට්ටුවට එනවා. කිට්ටුවට එනකොට මොකද කරන්නේ? කපාටම අල්ල ගන්නවා. අල්ලගෙන අමු අමුවේම බෙල්ල කඩලා නේද, බෙල්ල හපලා අමු අමුවේම කෑලි වලට කඩලා, තටු කෑලි කඩලා බිම දාලා කනවා. එතකොට පළඟැටිය මහා දුකක් විඳිනවා. ඒ ඔක්කොම මොනවද? කරපු පව්, කලින් කරපු පව්. එතකොට අපි පව් කරොත් අපිට ඒ වගේ ඒකට කියන අපේ ඔය අනාගතයේ තව 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 භවයන් වල අපි ඉපදෙලා වෙන වෙන ආත්මවල ඔය වගේ සත්තු වෙලා ඉපදෙලා ඒකට කියන සංසාර ජීවිතය කියලා. හරිද? සසර කියලා කියන්නේ ඒකයි. ඒ කියන්නේ මේ මේකෙන් පස්සේ ආය කියලා කෙනෙක් උපදිනවා ආය. ඉතින් සමහර හොඳ වැඩ කරපු කට්ටිය දෙවියෝ වෙලා උපදිනවා. නැට හොඳට භවෝග සම්පත් ඇතුව උපදිනවා. ඉතාමත්ම යහපත් විදිහට ලස්සනට හැමදේම ලැබිලා සැප සම්පත් සහිතව උපදින්නේ හොඳ වැඩ කරපු කට්ටිය. ඔය තමයි එහෙනම් තිරිසං ජීවිත කියලා කියන්නේ. මාළුවෙක් ගත්තත්, හරකෙක් ගත්තත්, තිබ්බෙක් ගත්තත්, කුකුලෙක් ගත්තත්, නරියෙක් ගත්තත්, බලන්නකො චූටි හා පැටියෙක් ගත්තහම අපිට දැක්කහම නම් ආසයි තෙනවා. එයා අර තනකොළ ගොල්ලට ඇවිල්ලා උඳු පීලේ හොයාගෙන කන්නේ මෙහෙම වෙවුල වෙවුල හැම වෙලේම වෙවුලනවා. එයා කන් දෙකත් වෙවුලනවා, ඇඟත් වෙවුලනවා. ඇයි? කවුරු හරි කරදරයක් කරයි කියලා නේද? ඊට පස්සේ බලන්නකො බල්ලෙක් එහෙම දැක්කොත් මේ සතා මොකද කරන්නේ? අපි හිතන්නකො අපි වගේ දෙගුණයක් තුන්ගුණයක් විතර ලොකු. හරිද? දැන් බල්ලගේ දත් දැකලා තියෙනවා. බල්ලගේ දත් අපි බය නැතුණාට අර හා පැටියට කොහොමද පේනව ඇත්තේ නේද? මෙහෙම ලොකුවට උලට නේද, මෙහෙම ඇරගෙන ඊළඟට පාන්නන පෑන්නේ නේද? මහා වේගෙන් අර සතා පස්සේ පන්නනවා. ඉතින් අර චූටි සතාට දුව ගන්න බෑ වෙලාවකට නේද? කොච්චර බය වෙනවද ඇද්ද? සමහර වෙලාවට බේරෙනවා, සමහර වෙලාවට බේරෙන්න බැරි වෙනවා. හක් ගාලා අල්ල ගන්න නේද? අල්ලගෙන බෙල්ලෙන් අල්ල මරලා දානවා. හරි? එතකොට ඒ වගේ හරීම දරුණු දේවල් මේ ලෝකේ සිද්ධ වෙනවා. ඒ සිද්ධ වෙන්නේ ඒ ඒ කාටද පව් කරපු අයට නේ. ඊළඟට බලන්න අපි නොදන්න පැත්තක් තව තියෙනවා. ඒ තමයි අපේ පුතාලා දන්නවා, දුවලා දන්නවා හොඳටම. අපේ ඇස්වලට පේන්නේ දිගයි, පළලයි, උසයි තියෙන දේවල් විතරයි නේද? ඒවට කියනවා ත්‍රිමාන වස්තු, 3D කියලා කියනවා. හරි? ත්‍රිමාන වස්තු කියලා කියනවා. අපේ ඇස්වලට පේන්නේ ඒවා විතරයි නේද? මාන දෙක, මාන තුනක් තියෙන වස්තු. විද්‍යාඥයෝ අද කියනවා චතුර්මානයක් තියෙන්න පුළුවන් කියලා. දැන් ගොඩ කාලයකට කලින් කිව්වා. ඒ කියන්නේ ඇහැට පේන්නේ නැති, අපේ ඇස්වල පේන්නේ නැති මාන්නයක්. හරිද? ඒ වගේම මාන 11ක් තියෙන්න පුළුවන් කියලා දේශනා කරා. ඒ කියන්නේ දේශනා කරන්නේ විද්‍යාඥයෝ අද කියන මාන 11ක් තියෙනවා කියලා. බුදුහාමුදුරුවෝ දේශනා කරා තල 31ක් තියෙනවා කියලා. ඒ කියන්නේ ඒ වගේ මානයන් තමයි. දැන් ඒ කියන්නේ අපිට පේන්නේ නැති සත්තු ඉන්නවා. දැන් ඒක ඉතින් ඔප්පු වෙලා පේනවනේ. දැන් අන්වීක්ෂකයට දාලා බලපුවාම සුද්ධ ජීවීන් පේන එකට අපි ඇහැට පේන්නේ නැහනේ නේද? හැබැයි සුද්ධ අන්වීක්ෂකෙන් බැලුවොත් පේනවා. හැබැයි අන්වීක්ෂකින්වත් පේන්නේ නැහැ. ඒ කියන්නේ අපේ ඇහි මානෙ නෙවෙයි යාලා ඉන්නේ. ඒ කියන්නේ අපිට නොපේනන ලෝකයක්. ඒ කියන්නේ නොපේන ලෝකය කියන්නේ දැන් අපි තුන් හුලඟෙන් හැදිලා ඉන්න සතෙක් අපිට පේනවද? හුලම් පේනවද? නැහනේ. අන්න ඒ වගේ නොපේනන දේවල් තියෙනවා. ඒ නොපෙනෙන ලෝකවල වල ඉන්න සත්තු, අපිට දුර්වල සත්තු, ඒ සත්තුට කියනවා ප්‍රේතයෝ, භූතයෝ, මල යක්කු කියලා කියන්නේ. අර යක්කු කියලා කියන්නේ අසුර ලෝකය කියලා කියන්නේ. අන්න ඒ වගේ ඒවා ඉන්න ඒ සත්තුන්ව අපිට දකින්න බැරි වුණාට නුවණ දියුණු කරගත්ත බුදුරජාණන් වහන්සේට, රහතන් වහන්සේලාට මේ සත්තුන්ව නුවණැසින් දකින්න පුළුවන්කම තියෙනවා. ඒ සත්තුන්ගේ ජීවිත දිහා බුදුහාමුදුරුවෝ බලලා තියෙනවා. බලලා අන්න ඒ වගේ ලෝක ගැන අපිට මෙන්න මේ වගේ ඒ වගේ ලෝකවල ඉන්න සත්තුන්ගේ ස්වභාවය කියලා දේශනා කරලා තියෙනවා. හරිද? එක සතෙක් එක වෙලාවක් දකිලා දැකලා බුදුහාමුදුරුවෝයි මුගලන් මහරහතන් වහන්සේ එකවර මේ සතා දැක්කට පස්සේ මේ සතා ගැන කියනවා, ඒ සතා ඇට සැකිල්ලක් වගේ සතෙක්. ඒ ඇට සැකිල්ලට හමක් නැහැ. ඒ සතාගේ හැටි එහෙමයි. අපිට පේන්නේ නැහැ ඒ සත්තු. හරිද? ඒ ඇට සැකිල්ලට හමක් නැහැ. ඒ ඇට සැකිලි මස් තියෙනවා. එතකොට මේ සතා මේ පා වෙලා වගේ යන්නේ, අහසේ පා වෙලා වගේ යන්නේ. එතකොට ඒ සතාගේ ලෝකයට අදාළම ලෝකයක ඉන්නවා කවුඩෝ, එතකොට කපුටෝ වගේ සත්තු. අර සත්තු ඇවිල්ලා අර සතා පිටිපස්සේ පන්නනවා.
පන්නල මොකද කරන්නේ ඒ එයාගේ ඇගේ තියෙන මස් කලවනු හරි ලොකූ දුකක් වෙඳ නම සතා හැබැයි මැරෙන්න්නෙත් නෑ බුදු හාමුදුරු ඉට පස්සේ මේ සතා ගැන කියලා මේ සතා ලොකු දුකක් වෙදෙන අමු අමු ඒ සතාගේ ඇගේ මස් කලවනුවන හරි ඒ මොන වගේ දෙයක් කරපු කෙනෙක්ද කියලා බුදු හාමුදුරු දේශනා කර බලනකට මොනව කරපු දෙන්නද රජගහනුවර තමයි බුදුරජාණන් වහන්සේතර වැඩ හිටියේ මොන්කේ බුදු හාමුදුරු ගැන අපි විශ්වාසයෙන් තමයි මේ දේවල් ගැන කතා කරන්න කියලා රජගහනුවර තමයි බුදුරජාණන් වහන්සේ වැඩ හිටියේ රජගහනුවර ඉඳලා තියෙනවා ගෝඝාතකයෙක් කියලා කියන්නේ හරක් මරන්නේ හරිද මේ හරක් මරන්නා අමු අමුවේම මේ හරකා මරලා පණ පිටින් මේ මස් දඟලද්දි පණ ගිහිල්ලා නැහැ තව මරලා මරලා කියන්නේ බෙල්ල කපලා වැටුණාට පස්සේ පණ පිටින්ම මේ හැම ගලවනවා හිතන්න පොඩ්ඩක් නේද අපේ මේ හැම ගලවනවා නම් එහෙම කවුරු හරි පණ පිටින් අපිට කොච්චර රිදෙයිද ඒ වගේ හරකගේ හැම ඇදලා දාලා හරිද ඇදලා දාලා මොකද කරේ නටන මස් අර ඇටසැකිලි වලින් එයාගේ ඇටසැකිල්ලෙන් අයින් කරනවා මස් කපලා අයින් කරනවා හරි විකුණන්න හරි අන්න ඒ වගේ කරපු එකනට තමයි මේ 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 ඇටසැකිලි ප්‍රේතයා කියලා කියන්නේ යාට ඇටසැකිලි ප්‍රේතයෙක් කියලා ඉපදිලා එයාගේ මස් අමු අමුවේ සත්තු ඇවිල්ලා අදිනවා මේ ලෝකේ ඒ වගේ අපිට නොපෙනෙන භයානක සත්තු කොටස් ඉන්නවා හරිද ඒ ඔක්කොම මොනවද අර ප්‍රාණඝාත කළ සත්තුන්ට වද දුන්න මිනිස්සු ඒතර අදත් මේ ලෝකේ ඉන්නවා අපේ දුවල පුතාලා දන්නේ නැතුව ඇති ඔය සමහර කාලවල වල හරියට ඌරු මරනවා හරි ඒ ඌරු මරන්න කලින් ඒ ඌරන්ට සමහර ඇත්තෝ සමහර අය උල් කටු ගහනවා කියලා කියනවා හරිද ඒ ඇයි මස් වැඩි වෙන්න ඉදිමෙන්ද හිතන්නකෝ අපිට නිදි කුඹ කට්ටක් වගේ කොඩි කට්ටක් ඇවුනම කොච්චර අමාරුද මේ සතාට මේ ලොකු ඇඟිල්ලක් විතර උල් කටු හැමතැනටම ගහලා තියෙනවා මේ කිදිමෙන්ද ඉතින් ඒ වගේ ගොඩාක් දුක් දීලා මේ සත්ව මරනවා ඒ කට්ටියට කොච්චර විපාක ලැබෙයිද ඉතින් මේ වගේ මේ අනෙකුත් ලෝකවල අපිට පේන්නේ නැති പ്രേත ලෝක වගේ දේවල් වල සත්තුන්ගේ විස්තර කියලා තියෙනවා ඒ තමයි ප්‍රාණඝාත අදත්තා දාන ආදී වැරදි කරපු අයට සිද්ධ වෙන විපාක තිරිසන් ජීවිතවල ඉන්න සත්තු විඳින විපාක වලට වඩා ලොකු දුක් විඳිනවා සමහර සත්තු ඉන්නවා කියනවා ඉන්දි කට්ටට අර නූල දාන චූටි හිලා තියෙන එකට කියන්නේ ඉන්දි කටු මල කියලා අන්න ඒ වගේ චූටි ඌරක් චූටි උගුරක් තියෙනවා හරිද වංගෙඩියක් විතර ලොකු බඩක් තියෙනවා හරිද සතා වංගෙඩියක් විතර ලොකුයි උගුර බඩ වංගෙඩියක් විතර ලොකුයි උගුර ඉන්දි කටු තුඩක් වගේ ඉන්දි කටු මලක් වගේ පුංචි. දැන් මේ බඩ පුරවන්න පුළුවන්ද? අපිට ඉස්කෝලේ යන්නකොට කොච්චර බඩ ගිනේද? නේද? ඒතර අර සතා හැමදාම බඩ ගින්නේ. සමහර සත්තු වර්ගයක් ඉන්නවා කියලා කියනවා. ඒ සත්තුන්ට දැන් අපි දන්නවනේ අපිට බත් කෑවට අපි තව එක එක දේවල් කෑවට හරක් කන්නේ ඒවා. අපිට තනකොළ අපිට ආහාරයක් විදිහට දෑ ගන්න බෑ. නේද? එක එක සත්තුන්ට එක එක විදි ආහාර තමයි ගැලපෙන්නේ. දැන් බලන්න ඕන අපේ ගෙදර ඉන්නවා කියනකො හරක් පැටිය. එයාට උපන්දිනේ දැන් අවුරුද්දයි. අපේ දුවෙක් හරි පුතෙක් හරි කියනවා හැමදාම මෙයා පුන්නක්කු කන්නේ. අම්මේ අද වටලප්පමක් හදලා දෙමුද ලොකු එකක්. කියලා මොකද කරන්නේ වටලප්පමක් හදලා දෙනවා. වටලප්පමක් හදලා දුන්නොත් එහෙම කයිද යා? නෑ එයා කන්නේ. එයාට ඒක ආහාරයක් විදිහට දැනෙන්නේ. ඒ වගේ අර പ്രേත ලෝකේ ඉන්න සමහර සත්තු ඉන්නවා ඒ කටියට හැමදේම කන්න බෑ. ඉතින් ඒ දේශනාවල තියෙන බුදුහාමුදුර දේශනා කරලා තියෙනවා සමහර කට්ටියට ආහාරයට ගන්න පුළුවන් වෙන්නේ මිනිස්සෙක් තමන්ගේ කටෙන් අයින් කරන කෙල සෙම සොටු වගේ විතරයි. ඒවටත් මහා පුරාල්ලා තමයි ඒව ගන්න ඒ බොහෝ පව් කරපු අය. හරි සමහර කට්ටිය ඔය ටොයිලට් වල වලවල් වල ඉන්නේ. හරි ඒ වගේ තැන්වල උපදින කට්ටියක් ඉන්නවා. ඉතින් හරියට දුක් විඳිනවා ඉන්නවා. සමහර අයට ඒ ජීවිතේ ලැබිලා මුළු ජීවිත කාලෙම වතුර උගුරක්වත් උගුරින් පල්ලෙහාට යන්නේ නැහැ. අධික පිපාසයෙන් ඉන්නවා වතුර බොන්න බෑ එයාට. ඒ වගේ හරියට දුක් විඳින එහෙම සත්ත්ව කොටස් ඉන්නවා. හරිද? ඉතින් ඒ ඔක්කොම මොනවා කරපු අයද? පව් කරපු අය. ගොඩාක් පව් කරපු අය. ඉතින් ඒ වගේ ජීවිත වෙලා ඉපදිලා යාලා මැරෙන්නෙත් නැහැ. පුදුමාකාර දුකක් විඳිනවා ඊළඟට තවත් තලයක නැත්නම් තවත් කොටසක මේ ලෝකේ
මේ පොළොව ඇතුළට ආශ්‍රිතව තියෙනවා. ආශ්‍රිතව කියලා කියන්නේ පොළොව ඇතුළේ නෙවෙයි, පොළොව ඇතුළේ තමයි. නමුත් අපිට පොළොව හැරුවට හම්බෙන්නේ නැහැ. හරිද? හම්බෙන්නේ නැති පොළොව ආශ්‍රිත කියන්නේ එකයි, ඒක අපේ අපේ ඇහැට පේන එක නෙවෙයි. හින්දා ඇහැට පේන දේවල් ඕන තරම් තියෙනවා. දැන් මෙතන අපි ඉන්න තැන බලන්න නේද, අපිට සෙලියුල තරංග තියෙනවා මේ වෙලාවේ, ගුවන් විදුලි තරංග තියෙනවා, රූපවාහිනී තරංග තියෙනවා, මේ ඉන්න හැම තැනම අපිට පේනවා නේද? අපිට පුදුම හිතේ මෙතන කවදාකවත් අපි ඔයිට කලින් අහලා නැත්තම් නේද, කවදාකවත් දැකලා නැත්තම් මේ රේඩියෝ එකක් ගෙනල්ලා දාපුවා, මෙන්න මේ කතා කරන මේ පෙට්ටියක් කතා කරනවා මෙන්න නේද, කොහොමද මේක වෙන්නේ කියලා ලොකු ප්‍රශ්නයක් තියෙන ක්‍රමයක් දන්නේ නැත්තම් නේද, හැට පේන්නේ නැති දෙයක් සිද්ධ වෙලා. එතකොට ඒ ඔක්කොම එක්තරා අපේ ඇහැට පේන්නේ නැති දේවල්. ඉතින් ඒ වගේ ඇහැට පේන්නේ නැති ලෝකයක් තියෙන එකට කියනවා අපාය කියලා. හරි, මේ අපායේ, ඒ අපායේ වැටෙන්නේ නැත්නම් ඒ අපායට යන්නෙත් ඒ වගේ ගොඩාක් වැරදි කරපු අය. ගියාට පස්සේ ඒ වැරදිත් එක්ක ඒ කරපු වැරදි හින්දා එයාලට හරි ලොකු ගැටලුකාරී තත්ත්වයන් එනවා. ඒ එන ගැටලුකාරී තත්ත්වයන් තමයි පළවෙනි එක, මේ ඔන්න ඒ එක අපායක් ගැන විස්තර තියෙනවා. ඒක හැතැම් 100ක් විතර, නැත්නම් මේ යොදුනක්, යොදුන් 100ක් දිගයි, පළලයි, උසයි. ඒක නිකන් යකඩෙන් වගේ හැදිලා තියෙන බිත්ති තියෙන අපායක් කියලා කියන්නේ. මේකේ මේකේ උපදිනවා කියලා. ඒක නිකන් උපදිනවා කියන්නේ ඒකේ ඩොග් ගාලා පහළ වෙනවා. එහෙමයි වෙන්නේ. හරිද? මේක නිකන් මේ පෙට්ටියක් නෙවෙයි, මේ ලොකු පෙට්ටියක් නෙවෙයි. මේකේ හරි වැඩක් වෙනවා. වම් පැත්තේ බිත්තියෙන් එන ගිනි දැල් දකුණු පැත්තේ බිත්තියේ වැදිලා තව එහාට යනවා. ඒ දකුණු පැත්තේ බිත්තියෙන් එන ගින්දර වම් පැත්තේ වැදිලා එහාට යනවා. මේ පැත්තෙත් එහෙමයි, මේ පැත්තෙත් එහෙමයි, උඩිනුත් එහෙමයි, යටිනුත් එහෙමයි. ඒකට වැටුණාට පස්සේ මේ සතා, මෙයාට කියන්නේ නිරි සතෙක් කියලා, කියන්නේ නිරයේ උපදින සතා. නිරයේ උපදින සතා මේ ගිනි දැල් ගොඩේ උපදිනවා. උපදුනම එයාගේ හමත් එක්ක උපදින්නේ. හම පිච්චෙනවා, මස් පිච්චෙනවා, කටු පිච්චෙනවා, කටු වලින් දුම් දානවා. හැබැයි මැරෙන්නේ දුම දුකක් විඳින්න වෙන්නේ. හරිද? අපි අහලා තියෙනවා නේද අජාසත් රජුරෝ ගැන, දේවදත්ත හාමුදුරුවෝ ගැන අහලා තියෙනවා නේද? ඒ කට්ටිය තාම ඉන්නවා කියන්නේ ඔන්න ඒ වගේ අවිචි මහා නරකාදී. හරිද? එතකොට ඒ වැරදි කරපු තාත්තා මරුවා කෙනෙක්, බුදුහාමුදුරන්ගේ ලේහෙල්ලුවා කෙනෙක් නේද? ආනන්තරී පාප කර්ම කරා. ඒ පාප කර්ම වල විපාක විදිහට තාමත් අවුරුදු දැන් 2000 ගානක් ගිහිල්ලත් එයාලා ලොකු කාලයක් අරගෙන පිච්චි 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 ඉන්නව මැරෙන්නේ නැහැ. ඊට පස්සේ එහෙම ඉන්නකොට කාලයක් යනකොට පේනවලු අර පැත්තේ දොරක් කැඩලා තියෙනවා වගේ. දුවන වදිවිල්ලේ පැත්තට. හරිද? දුවනකොට මොකද වෙන්නේ? කිට්ටුවට යනකොට වැහෙනවා. ඊට පස්සේ එතන ඉඳන් බලනකොට මේ පැත්තට යනකොට අර පැත්තේ දොර ඇරලා තියෙනවා වගේ පේනවා. ඒ පැත්තට දුවනවා. ගිනි ගිනි පිච්චි පිච්චි දුවනවා. එතන වැහෙනවා. කොහොම හෝම ගිහිල්ලා මොකද වෙන්නේ, කාලයක් ගිහිල්ලා මේ එක දොරකින් පැන ගන්නවා එළියට. පැන ගන්න ගමන් එයා වැටෙන්නේ, ඒකට කියනවා ගූත නිරය කියලා, තවත් නිරයක්. හරිද? ඒක ජරා ගොඩක් නැත්නම් අසුචි ගොඩක්, වලක් ගොඩක් කියන්නේ වලක්. ඒ වලට තමයි වයින්නේ. ඒ වලට පැන්නට පස්සේ, ඒ වලට වැටුණාට පස්සේ එයාට දැන් හරි සනීපයි. එයාට පිච්චි පිච්චි හිටියගෙනානේ නේද? දහජරා ගොඩ වුණාට සනීපයි. ඒකේ ඉන්නවා කියලා කියනවා ඉඳිකටු තුඩක් වගේ, ඉඳිකටු තුඩු වගේ හිස් තියෙන ඔළුව, ඉඳිකටු තුඩක් වගේ පණුව වගේ. මේ පණුව මොකද කරන්නේ? එයාගේ හැම විදිනවා. දැන් අරකින් අරකින් මේකට වැටෙනකොට ආය ශරීරයක් පහළ වෙනවා එයාට. හරිද? ආය ශරීරයක් එක වැටෙන්නේ. ඒ හම්බෙන ශරීරයේ මොකද වෙන්නේ? අර පණුව මොකද කරන්නේ? ඉඳි කටු තුඩක් වගේ යාගේ තුඩු තියෙන්නේ. ඒවයි ගොඩාක් ඉන්නවා මේකේ, සිලි සිලි ගාලා ඉන්නවා. ඒ කට්ටිය මොකද කරන්නේ? මේකේ හැම විදිනවා. මස් විදිනවා. කට විදිනවා. විදලා මේ කටු ඇතුලේ තියෙනවා මොනවද මේ ඇට මිදුළු කියලා කියන ඒවාට අපි නේද? අන්න ඒවා තමයි ඒ පණුව ආහාරයට ගන්න. එහෙනම් මේවා විදගෙන යනවා. අර අපේ දත් හාරනකොට එහෙම නේද මේ දත් පුරවන්නේම හාරනකොට කොච්චර නිකන් අපාරුද. එහෙනම් මෙයාලා ඒ වගේ මේ කටු ඔක්කොම හාරනවා. හරිද? මේ කටු ඔක්කොම හාර හාර තමයි යන්නේ. හාර හාර ගිහලා ඇතුලේ තියෙන අර මැර බෝඩ් කියලා කියන්නේ අපි මේවා ඇස්සේ තියෙන ඔක්කොම කනවා. අධික වේදනාවක් මැරෙන්නේ නැහැ. මේකේ ගොඩේ කාලයක් ඉන්න. මේ කවුද මේ?
පවකරපාය. හරි අම තාතර ගහපු අය, බැන්න අය, සත්තු මරපු අය, හොරකං කරපු අය, ඒවගේ බොහෝ වැරදි කරපාය මේ. හරි ඊළඟට ඒක ඉඳර 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 වෙල්ල මොකද වෙන්නේ, ඊළඟට එයා වැටෙනවා හුණු අලු නිරේ කියලාකට. හුණු අලු නිරේ කියලා කියලා කියන්නේ ගිනියන් විතර කම්මල්වල ඉස්සර කම්මල්වල අපි දරුව සමහර දැකලා ඇති ගිනි අඟුරු. හරි ගිනි අඟුරු වලක් වගේ එකක් එකේ. ඒ ඔක්කොම ගිනියන් වෙච්ච අලු තියෙන්නේ. මේකට වැටුණාට පස්සේ එයා පිච්චෙනවා. ආයෙදන් ශරීරයක් තියෙනවා. අතනින් මෙතෙන්ට යනකොට ආයෙ ශරීරයක් තියෙනවා. දුවනකොට කකුල් ඔක්කොම අපි හිතන්නකෝ අපි ඒ වගේ තැනකට නිකන් රත් වෙච්ච තැනකට වැටෙනවා කියලා අපි දුවනවානේ. දුවන්න දුවන්න පිච්චෙනවා. පිච්චෙනකොට අන්තිමට මොකද වෙන්නේ? වැටෙනවා. වැටෙනකොට මූණ වැදුනොත් එතන පිච්චෙනවා. අත වැදුනොත් එතන පිච්චෙනවා. හැම තැනම පිච්චෙනවා. පිච්චිලා පිච්චිලා මොකද වෙන්නේ? මේ වගේ දැන් අර චර 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 ගාලා පිච්චිලා නිකන් අර මේ ඝනකම ඝනකමක් හැදෙනවා. නිකන් කබලක් කියන්නේ කබලක් වගේ එකක් හැදෙනවා. ඒක ආයෙ ගැලවෙනවා. නේද? තක්කාලි ගෙඩිය වගේ. එතකොට නේද ආයෙ චර චර ගාලා පිච්චෙනවා. ඉතින් මේ පිච්චි පිච්චි එහාට පෙරලි පෙරලි මෙහාට පෙරලි පෙරලි මහාදුක් වෙනවා. කවුද මේ? සත්තු මරපු අය, හොරකම් කරපු අය, වැරදි වැඩ කරපු අය, බොරු කියපු අය, කේලම් කියලා අනිත් අය බිඳවපු අය, සුරාපානය කරපු අය. මේ කට්ටිය තමයි, වෙන කවුරුත් නෙමෙයි. මේ ලෝකේ කරන් තියෙන වැරදි ටික ওই ටික තමයි. ඊට පස්සේ මොකද වෙන්නේ? ඔන්න ඊට පස්සේ මේකේ කැරකි 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 ඉඳලා පිච්චි 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 ඉඳලා ඊළඟට යා වැටෙනවා අසුපත් නිරය කියලා එකක් තියෙනවා කියලා කියනවා. ඒක කැලයක්. දැන් මෙයා කැලේ ආයෙ දැන් ශරීරයක් තියෙනවා. දැන් කලේ දුවගෙන යනවා. යනකොට ඒ ගස් වලින් වැටෙනවා පත්‍ර. ඒ කියන්නේ මේ කොළ. ඒ කොළ කඩු වගේ. හරිද? ඒ කොළ වලින් යට බේරෙන්න බෑ. අසුපත් කියලා කියන්නේ ඒකයි. හරිද? කඩු වගේ කොළ වැටෙනවා. අපි ඔය රබර් කැලේක එහෙම යනවා රබර් කොළ වැටෙන්නේ. නේද? අපි ඇඟේ වදින්න නැති වෙන්න අපිට යන්න බෑනේ. එහාට හැරෙනොත් වදිනවා. මේ වගේ මේවා සිලිසිලි කාලා කොළ වැටෙනවා. මේ කොළ නහය වැදුනොත් නහය කැපෙනවා. කන වැදුනොත් කන කැපෙනවා. අතේ වැදුනොත් මේ වගේ මේක සම්පූර්ණ කැපි 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 දුවනවා. ඉතින් කොච්චර දිවුවත් මේ කැලේ ඉවර වෙන්නේ නැහැ, කැපිලි ඉවර වෙන්නේ නැහැ, මේ ශරීරය මැරෙන්නේ නැහැ, මොකක්වත් නැහැ. හොම හොම ගිහිල්ලා ඊළඟට වැටෙන්නේ සාරෝධක නදිය කියලා එකක් තියෙනවා. ඒකට වේතරණිය කියලා නම කියනවා. මේක අපේ දුවල පුතාලා දැකලා ඇති. හුණු වලට වතුර දාපුවාම හුණු අලු අරගෙන ඇවිල්ලා ඒ අපි අර ඒ හුණු වලට වතුර දාපුවා මොකද වෙන්නේ? ගොජ ගොජ ගාලා මහා ගිනියම් වෙවි. ඒක පැහැෙනවා ඒකේ. අන්න ඒ වගේ ගඟක් රත් වෙච්ච සාර තියෙන, සාර කියලා කියන්නේ හුණු වගේ දේවල්. ඒ වගේ රත් වෙච්ච සාර තියෙන ගඟක් ඒක. හරි? ඒ ගඟේ හැම වෙලෙම මේක පැහි පැහි තියෙන්නේ. ඕකට වැටෙනවා. ඕකට වැටෙලා මොකද ගන්නෙ? තැම්බෙනවා. ඉතින් හුණු වලට තැම්බෙනවා. තැම්බිලා උඩට යනවා, පල්ලෙහාට යනවා, උඩට යනවා, පල්ලෙහාට යනවා. පිච්චි පිච්චි කාලයක් ඉන්නවා. මේ වගේ තව බොහෝම වද ගොඩක් තියෙනවා. හරි? ඒක ඉන්න යම පල්ලොක් කියලා જાතියක්. දැසි උඩට ආවට පස්සේ අහනවා මොකද දැන්? හරි පිපාසයි කියලා කියනවා. පිපාසයි මා ඉන්නව එහෙනම් කියලා ගිනි ගුලියක් ගෙනල්ලා කටේ වගනවා. පිපාසයි කියන්නේ ගිනි වතුර ගෙනල්ලා වක් කරන ඒවා. ඒවා ලෝදිය වගේ වතුර. ඒවට කියන්නේ ලෝදිය කියලා. හරිද? ලෝහ දියර. ඒ එහෙම ගිනි වතුර වක් කරනවා. දැන් අපි තේකක් එහෙම වෙලාවකට මේ නේද අමතක වෙලා හරි ටිකක් සැරෙන් බීපම් මොකද? ආ බඩත් එක විචිරය යන්නේ. ඒ වගේ හරි දැනෙනවා මෙතන ඉඳන් පිච්චි වෙනවා දැනෙනවා. මැරෙන්නේ නැහැ හැබැයි. බඩ පිච්චෙනවා, බඩ වැල් පිච්චෙනවා, ඔක්කොම වෙලා බඩෙන් ශරීරයෙන් එළියට යනකොටත් ඔක්කොම පිච්චි වෙනම එළියට යනවා. මැරෙන්නේ නැහැ. හරිද? ඊට පස්සේ ආය අහනවා මොකද? බඩගිනි ස්වාමීනි කියලා යම පල්ලර කියනවා. ආ ඉන්නවා දෙන්නම් කියලා. මොනවද දෙන්නේ? ලෝ ගුලි ගිල්ලනවා. හරිද? මේ වගේ බොහෝ දුක් විඳින්න වෙනවා. මේ වගේ වැඩ කියනවා අපාය. අපාය කියලා නිරය කියලා කියනවා. ඉතින් තව ගොඩාක් විස්තර තියෙනවා. ඒ වගේ තව බොහෝ තැන් තියෙනවා බොහෝ දුක් විඳින. හරිද? මේ ඔක්කොම මොනවද? ප්‍රාණඝාත, අදත්තාදාන, කාමිත්‍යාචාර, මුසාවාද, සුරාපාන, සම්ප්‍රප්පලාප, පරුස වචන, හිස් වචන කියමින් ඊර්ෂ්‍යා, ක්‍රෝධ, වෛර, මාන ආදීයෙන් හොඳට පෝෂණය වෙලා අනිත් අයට හරියට කරදර කරමින් තමන්ට කැමති කැමති විදිහට ජීවත් වෙච්ච අනිත් අයට ගහමින්, තලමින්, හිංසා කරමින්, අහිංසක මිනිස්සු පෙළමින්, අහිංසක අයට හරියට හිංසා කරමින්,
බොරු කියමින් එක ඒක විතර ජීවත්වෙච්ච අයට ඔන්න වගේ මහා විපාක ගොඩකට මුණ පාන්න සිද්ධ වෙනවා. හරි, ලොකු විපාක වලට මුණ පාන්න සිද්ධ වෙනවා. ඉතින් ඒකින්ද අපේ දුවල පුතාලා තේරුම් ගන්න ඕන, කවදාකවත් මම වැරද්දක් කරන්නේ නැහැ. ඇයි වැරද්දක් කරොත් මට මේවට විපාක ලැබෙනවා. මේ විපාක ලැබෙන එක මං කියපු දෙයක්වත් වෙන සමහර අය කියනවා, අපේ දරුවෝම කියනවා, සමහර අපිට කියන යාළුව කියනවා, අයියෝ ඉතින් හොඳයි කොණ්ඩේ බැඳපු චීනුන්ට කියලා. හරිද? එයාලා මොකුත් දන්නේ නැතුව කියන්නේ. එයාගෙන් එතකොට අහන්න ඕන, ඔයාට අඩුම ගානේ ඔයාගේ හිත ගැනවත් ඔයා දන්නවද නේද? ඔයා අඩුම ගානේ, ඔයාට අඩුම ගානේ කම්මැලිකම නැති කරගන්න විදිහවත් දන්නවද? ඔයා අරමුණකට යන හැටිවත් දන්නවද නේද? ඔයාට අඩුම ගානේ තරහ එන එක පාලනය කරගන්නවත් පුළුවන්. ඔයාට මොකුත් කරන්න බැරුව ඔයා ඔක්කොම දන්නවා වගේ කියන අපාය නැහැ කියලා. හරිද? අන්තිමට ගියොත් කාට කියන්නද නේද? එතකොට ඒක එතකොට එයාගෙන් අපි අහන්න ඕන, හරි 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 නෑ කියන්නකෝ. දැන් ඔයා එතකොට බුදුහාමුදුරන්ට වැඩිය දන්නවනේ. බුදුහාමුදුරන්ට වැඩිය දන්න කෙනෙක් තමයි අපාය නැහැ කියන්නේ. අපේ දරුවෝ විතරක් නේද පුතේ වැඩි හිටියොත් කියනවා මේ කතාව. ඒකටින් අහන්න ඕනේ. එතකොට තිරිසන් අපාය පේන්න තියෙන්නේ. බල්ලෝ ඉන්නේ, හරක් ඉන්නේ, නරි ඉන්නේ, ඉබ්බෝ ඉන්නේ, කුකුලෝ ඉන්නේ නේද? එක දවසක් මම ඉන්න තැනකින් එළියට එනකොට සූ ගාලා සද්දයක් ඇහෙනවා. සද්දයක් ඇහෙනකොට මොකද මෙච්චර විතර මේ මෙච්චර විතර දිග ගැඩවිල් පණුවෙක්ව වට කරගෙන කඩි. හරි, සූ ගාලා කරනවා. අපිට කඩිය කරනකොට කොච්චර හිතෙනවද නේද? එතකොට එහෙනම් මෙයා පණ පිටින් අරගෙන යනවා. හරි, එක දවසක් මම ඒ මොනවද පරණ කරපු පව්. එක දවසක් අපි මල ගෙදරක හිටියා. මං ගිහින්න කාලේ ඉන්නකොට ඒ මලගෙදර බලු පැටියෙක් කෑ ගහනවා බැඳලා. ඉතින් කට්ටියම හිතලා දින්නේ බැඳලා ඉන්න, දැන් අද මලගෙදර හින්දා බැඳලා කියලා හිතන්නේ. ඊට පස්සේ උදේ බලනකොට මේ ටිකකින් ඉතින් බලු පැටිය කෑ ගහලා නැති වෙනවා. එතකොට කට්ටිය හිතන්නේ නිින්ද ගිහිලා වෙන්න ඇති කියලා. ඔය අයිනකින් බුදිය ගන්න ඇති කියලා. බලනකොට මොකද මේ කඩි. කඩි ඇවිල්ලා කාලා 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 අන්තිමට උදේ බලනකොට ඇස්වලනුත් කඩි එළියට එනවා මැරිලා. කොච්චර දුකක් විඳින්ද ඇද්ද? ඇයි ඒ සතාච දුකින්ද? පෙර කරපු පව්. එහෙනම් යාළුවෙක් කියනවා නම් මේවා බොරු කියලා යාළුවට කියන්න. එහෙනම් එන්න යන්න තිරිසන් සත්තු විඳින දුක පෙන්වන්න. නේද? අර සත්තු වත්තේ අපි නම් ගිහලා සත්තු වත්ත දිහා බලලා සන්තෝෂ වෙලා ඉන්නවා. අර කූඩු අස්සේ තව කොච්චර කාලයක් ඉන්න දර සිංහයාට එහෙම නේද? චූටි කූඩුවක් අස්සට වෙලා ඉන්න වෙලාද නැද්ද? ලොකු කාලයක් ඉන්න වෙලා නේද? එතකොට ඒව ගැන නම් අපි කියන්නේ අනේ අපිට පුළුවන් නම් ඒ සිංහව මට කැලේට ගිහින් දාන්න පුළුවන් කියලා. හැබැයි ගෙදර ඉන්න මාළු ටැංකියේ ඉන්න මාළුව ටික නේද? දෙමාපියොත් එක්ක කතා කරගන්න පුළුවන් ඕන. මාත් එක්ක නම් තරහ වෙයි ඔබට. නමුත් අපි එයාලව හිර කරලාද නැද්ද? නේද? අපි එයාලව හිර කරලා එයාලට අපූර්වට හොයාගෙන කන්න පුළුවන් තියදී අපි එයාලට ඔක්සිජන් දීලා අපි එයාලට කෑම දාලා අපි කෑම දාන වෙලාවේ තමයි කන්නේ. පොඩි කෑල්ලක යහට මෙහට යනවා. මොකටද? මට සතුට වෙන්න නේද? සමහර කෑල්ලල කුරුල්ල හිර කරගෙන. මොකටද? මට සතුට වෙන්න නේද? මේ සතුට වෙන්න හිර කරගත්ත කුරුල්ල දිහා බැලලා මම සතුට වෙන්නේ කොච්චර අඩුවෙන්ද? අපේ මාළු ටැංකියේ ඉන්න මාළුව දිහා බැලලා මම සතුට වෙන්නේ දවසකට කොච්චර පොඩද? අන්න ඒ පුංචි සතුටට ඒ සතාගේ මුළු ජීවිත කාලෙම අර කූඩුවක් ඇතුළට වෙලා ඉන්න වෙලා නේද? ඉතින් දැන් මේ කාලෙත් ඉන්නව දන්නවද අපේ දුවලා පුතාලා කිසි වැරද්දක් කරපු නැති කට්ටියක් ඉන්නව හිරේ. මේ ජීවිතේ කිසි වැරද්දක් කරලා නැහැ. අනිත් අය කරපු වැරදි වලට අහුවෙලා එක්කෙනෙක් මම දන්න කෙනෙක් ඉන්නවා. එයා මොකද කරන්නේ? එයා දෙන්නේ තුන් දිනක එක රණ්ඩුවක් වුණා. රණ්ඩුවක් කරලා එක්කෙනෙක් එක්කෙනෙකුට පිහියකින් යනවා. පිහියකින් යන පස්සේ මෙයා මොකද කරන්නේ? දුවගෙන ගියා. දැන් පිහිය තියලා අර ඇන්න එක්කෙනා දිව්වා. දිව්වහම මොකද කරේ? මෙයා ඉක්මනට ගිහිල්ලා අරයා ස්පිතාලේ අරන් යන්න ඕන හින්දා පිහියෙන් අල්ලා අදිනකොටම පොලිසියෙන් එතෙන්ට ආවා. හරි, දැන් ඔප්පු කරගන්න දෙයක් නැහැ. දැන් කට්ටිය කිව්වේ මොකද්ද? මෙයා තමයි ඇන්නේ කියලා. හරි, හොයලා බලනකොට මෙයා තරහකාරෙක්. මෙයාගේ හිටපු පරණ කිසි කතාවක් නැහැ. අන්න හිරේ විලංගු ඉන්නවා. කිසි වැරද්දක් කරලා නැහැ. ඒ මොකද? පෙර සතෙක් හරි කූඩු කරලා තියලා. හරි, ඒක මිනිස්සෙක් මන් දන්න. මං හිතන්නේ පත්තරේ ගියා මේ ළමයි. අපේ දුවලා පුතාලා නම් මතක නැතුව ඇති. අවුරුදු 60 ගානක් හිරේ. සැකේට හිරේට ගත්තා. ඒ නඩුව අහලා නැහැ බලනකොට. අවුරුදු 60 ගානක් හිරේ ඉඳලා ඊට ආව. වැරද්දක් කරලා නැහැ. වැරද්ද නිදාස හැබැයි ඉඳලා. රිමාන්ඩ් එකේ ඉඳලා. ඉතින් පෙර කරපු පව්. හරි.
ඉතින් ඒ වගේ අපි හොඳට හිතන්න ඕන අපේ දුවලා පුතාලා අපි අපි නම් පව් කරන්නේ නැහැ, කවුරු පව් කරත් කමන්නේ. හරිද? අර උදෑසන ගන්න අදිෂ්ඨානය වගේ අපි හැම වෙලේ කරනවා, කවුරු පව් කරත් මන් නම් පව් කරන්නේ නැහැ, මන් නම් පව් කරන්නේ නැහැ, මන් නම් පව් කරන්නේ නැහැ, මන් නම් පව් කරන්නේ නැහැ කියලා දැඩිව හිතන්න ඕන, දැඩිව තේරුම් ගන්න ඕනේ. හරිද? එහෙම තේරුම් අරගෙන හොඳ ලොකු අදිෂ්ඨානයක් අරගෙන ඉතාම යහපත් දරුවෙක් වෙන්න ඕනේ. එතකොට අපි පන්සිල් කඩන්න නැති වෙනකොට අර කලින් මං කියලා දුන්නා වගේ ජීවිතේම යහපත් වෙලා ඉතාම හොඳ කෙනෙක් බවට පත් වෙනවා, හැමෝටම යහපත් කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් ඒකින්ද අද අපි අන්තිම දවසේ අපේ දරුවන්ට ඔන්න සසර ජීවිතේම වැරදෙන්නේ නැති වෙන්න අවශ්‍ය කරන දේ තමයි කියලා දුන්නේ. ඉතින් ඒකින්ද හැම වෙලෙම තමන්ගේ අරමුණ මෙනෙහි කරමින් අපි කියලා දුන්න දේවල් සිද්ධ කරමින් තමන්ගේ ජීවිතය සාර්ථක කරගෙන සංසාර ජීවිතය සුවපත් කරගෙන අපේ දරුවන්ට මේ ජීවිතේ ශ්‍රේෂ්ඨ ජේෂ්ඨයන් බවට පත් වෙලා සසර ජීවිතය සුවපත් කරගෙන සියලු දුක් නැති කරගෙන උතුම් නිවනින් සැනසෙන්නට හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද දවසේ මේ ධර්ම දේශනාව තමන්ගේ නිවසේ ඉඳලා ශ්‍රවණය කරන්න මේ දරුවන්ට අවස්ථාව ලබා දුන්නේ, දායකත්වය ලබා දුන්නේ මේ මැදිරියට ඇවිල්ලා අපිත් එකතු වෙලා මේ ධර්මයේ ශ්‍රවණය කරපු මේ පින්වන්ත පිරිස. ඉතින් ඒ අය වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරනවා, ප්‍රාර්ථනා කරමු අපි තුළ ජනිතනව සියලු පුණ්‍ය ශක්තිය මේ දායකත්වයේ දරපු ඇත්තන්ට උතුම් ධර්මාවබෝධය සඳහාම වේවා කියලා. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං, චිරං රක්ඛන්තු දේශනං, චිරං රක්ඛන්තු මං පරන්ති. දැන් පින්නත්නි පූජ්‍යපාද ධර්ණාගම කුසල ධම්ම හිමි පාණන් වහන්සේ ඇතුළු අපවත් වේදාල මහා සංඝරත්නයට පුණ්‍ය අනුමෝදනා කරන්නටත්, පවුලේ නමින් මිය පරලෝකීය සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට සහ අද දින ධර්ම දේශනාවේ සහභාගී වන සමගිය නමින් මිය පරලෝ යන්නට දෙන සියලු ඥාති හිත මිත්‍රාදීන්ට නිවන් සුව ප්‍රාර්ථනා කිරීමටත්, ඒ වගේම දෙසැම්බර් මාසේ 28 වන දින ජන්මදිනයේ දින මෑණියන් වන වෛද්‍ය ඉන්ද්‍රා අත්තනායක මහත්මියට සෙත් ප්‍රාර්ථනා කරන්නටත්, දේශකයන්න් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට තවදුරටත් ධර්ම ප්‍රචාර කටයුතු වල නිරත වීමට ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කිරීම සහ ඉක්මන් භවයකදී චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ පිණිස ආශිර්වාද කිරීමටත්, පැමිණ සිටින සියල්ලන්ටත් ලක්වාසී ලෝවාසී ධර්ම ශ්‍රවණය කළ සැමට නිරෝගී සුවය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්නටත් සහ ඉක්මන් භවයකදී හැමෝටම චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ පිණිස ආශිර්වාදයක් වේවා කියන අරමුණෙන් අද දවසේ ධර්ම දේශනාවේ දායකත්වය දරන්නේ කැලණිය පදිංචි කතිකාචාර්ණී වෛද්‍ය ගායත්‍රි අත්නායක මෙනුමිය විසින් කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒ බලාපොරොත්තු වෙන ආකාරයටම සුජීවත්ව වාසය කරන හැම දිනාටම දුක් නිරෝගී චිරජීවනය ලැබේවා. මේ පරලෝකී යත්තන්ට මේ පින් අනුමෝදන් වේවා. දෙපාර්ශ්වයටම උතුම් නිවනින් සැනසෙන්නට මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.